මේ ජනරජ දිනය අපිට වැදගත් වෙන්නේ ඔබාසා සිටි සියලු කරුණු අතර සංකේතාත්මකව අපේ මෝබිම අපේ මෝබිමේ ජනරජය ආයේ දීර්ඝකාලීන දේශපාලන සංස්කෘතික සමාජීය ගමන තුළ සංදිස්ථාන සටහන් වුණා නම් අපි දැන් මේ කියන සිස්ටම් චේන්ජ් මේක තමයි සිස්ටම් චේන්ජ් එක වෙච්චාවේ ඉතිහාසය තුළ අවුරුදු 500 ගණනකට ආසන්න කාලයක් අපි අනිකුත් රටවල් වලට යටත්ව සිට ඊළඟට 48 දී යම්කිසි නාමික නිදහසක් ලැබලා ඊට පස්සේ මේ 72 දී අපේ වඩාත්ම තීරණාත්මක හා ප්‍රායෝගික වූත් ඒ වගේම ජාතිකමය වශයෙන් වඩා වැදගත් වූත් වෙනස සිදුවේ මේ 72 වෙනස වෙන්නට නායකත්වය දුන් ඒ සේමා බණ්ඩාරනායක මැතිණිය 72 දී මේ වෙනස කරන්නට එතුමියගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සටහන් කළා එය ජනරජයක් බවට පත් කරන බව. එතකොට එතුමියෙන් බලාපොරොත්තු වුණේ අපි කිරීටෙන් නිදහස් වීම. අමිත්‍ර හිම කුමාර නායකාර මහතා ප්‍රකාශ කරදී 48 පස්සේ අපේ තිබුණු මේ ආණ්ඩුව තිබුණේ කිරීටයට යටත්. ඔව් සඳහන් කළ පරිදිම අපේ ශ්‍රේෂ්ඨාධිකරණ බලය තිබුණේ ප්‍රිවි කවුන්සිලයට එහෙම නැත්නම් රැජින යටත. අවසන්හන් කළ පරිදිම අපේ කාලේ ඒ නීතිඥවරු ඔක්කොම හිටියේ ක්වීන්ස් කවුන්සල් එකයි. ඒ නිසා ඇට ඕනුණා මේ ජනරජයක් හැටියට නම් කර කටයුතු කරනවා. මේ මහා විශාල පණිවිඩයක් තියෙනවා. මේක තමයි අපේ ජාතිකත්වයේ පණිවිඩය. අපිට ඕනුණා අපේ ජාතිකත්වය නිවැරදි ලෙස පොළවේ පැල කරන්න. ඇය ඒ බණ්ඩාරනායක මැතිණිය එය පිටු කළා. හැබැයි මේ තියෙන දේශපාලනයේ වැදගත්කම තමයි එතුමිය වට කරගෙන හිටියේ පතාක යෝධයින් වන ඒ සමසමාජ කොමියුනිස්ට් නායක මේ කොල්විනාඩි සිල්වා ඇන් එම් පෙරේරා ඒ වගේම පීටර් කේනමන් එස් ඒ වික්‍රමසිංහ මේ වගේ පුද්ගලයන් පුරවාමාංශිකයින් දැන් ඔබ දකිනවා මේ ජාතිකත්වයට එරෙහි බලවේග විරුද්ධ බලය නමුත් ඔවුන් තේරුම් ගත්තා මේ ජාතිකත්වයේ තියෙන වැදගත්කම ඔවුන් ඒ බණ්ඩාරනායක මැතිණිය සමග සමීපව වැඩ කළා බණ්ඩාරනායක SWR බණ්ඩාරනායක මැතිතුමා එවකට බලාපොරොත්තු වුණ ඒ ජාතිකත්ව යුගය නිවැරදිව ගෙන යන්නට ඇතුමනවා ඒ වම තමයි නිර්මල වම ඒ තමයි අවංක වම ඒ වම මාක්ස්ගේ පොත අකුරෙන් අකුර නොගෙන එහි තියෙන සන්දර්භය අරගෙන කොහොමද මේ රටට ගැලපුවේ කියලා අපිට තේරුම් ගන්නට පුළුවන් 72 දී ඔවුන් කටයුතු කළ ආකාරය ආචාර්ය කොල්විනාඩි සිල්වා මැතිතුමා පරමතක හැටියට සෑන්ලි තිලකරත්න මැතිතුමා සමග එකතු වෙලා මේ කිරීටේ යටතේ තියෙන ඒ ගොඩනැගිල්ලේ පරණ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථායක මණ්ඩලය හමු වුණොත් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ කියලා කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලේදී ව්‍යවස්ථායක මණ්ඩලය හැටියට රැස්වෙලා තමයි මේ යෝජනාව ගෙනල්ලා වෙනස් කළේ මේ රාජකීය විද්‍යාලයට ගියපු අය තමයි අද මේ රටේ රජකම දරන්නේ. ඔවුන් දන්නේ නවරගාලේ සිදු වුණ දේ. ඔවුන්ගේ ආණ්ඩුවට තමයි ඒ ඉස්කෝලේම අද 103ක් ඉස්කෝලේට එන්නේ බඩගින්නේ කියලා පාර්ලිමේන්තුව අර ආංශික සභාවකදී සඳහන්. ඉතින් කොහොම වුණත් ඔවුන් මතක තියාගන්න ඕන එක කාරණයක්. 72 මේ මැතිතුමිය මැතිණිය මේක කරන්න ඒ යෝජනාව ගෙනාවේ මම සඳහන් කළ පරිදි ඇගේ මැතිවරණ ප්‍රකාශ 72 මරා දාන්න උත්සාහ කළේ මේ ලංකාවේ අද වම නය නියෝජනය කරන ස්වයංචාලිතය. ඒක මතක තියාගන්න. අපි ආපහු හැරිලා බලන්නට ඕන. මමත් ওই පක්ෂ ආශිර්වාද කරන කෙනෙක් ඇටේ. නැවත හැරි බැලුවා. එදා ඇත්ත පත්‍රයේ කියපු දේ ඇත්තයි කියලා හිතෙනවා. ඇත්ත පත්‍රයේ සඳහන් කරා මේක ඇමරිකන් කුමන්ත්‍රණයක් මැතිණියට විරුද්ධව වෙලා තියෙන කියලා. මොකද මැතිණිය ස්වාධීන කරන්න හදනවා මේ රට බටහිරින්. ඒ අය මරා දැමීමට මිසක් ජවිපේ උත්සාහ කරේ නැහැ. රැජිනිය මරා දමන්න. රැජිනිය වෙනුවෙන් රැජිනිය මරා දමන්නටයි ඔවුන් කැරලි කරේ. ඔවුන් කුමන්ත්‍රණය කරා. වැයි ඩයිගේ සරදම ඔවුන්ගේ නඩුව අහන්න ගියේ රැජින ගාවට. අපි ආච්ච. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? මේ ජනරජ දිනේ අපි මතක තියාගන්න ඕන. අදට ක්‍රියාත්මක වන්නේ චින්තනයමයි. අද ජාතිකත්වය විනාශ කරන්න අපි ආමුදුරණි. අපේ මේ රටේ ඒ ශ්‍රේෂ්ඨ සભ્યත්වයට එරෙහිව ඔවුන්ද ප්‍රසිද්ධියම පෙනී සිටිනවා. ඔවුන්ද අහනවා
අපි ස්වාමීන් වහන්සේලා කාලය ඇඳලා ඉන්නේ කොහොමද? නිකම්. ඒ නිසා අපිත් ඒ විදිහට ඉන්නවා. අපි කාලය ඇඳලා ඉන්න විදිහ අහන්න එපා. මේ ස්වාමීන් වහන්සේලා අල්පේච්ච ජීවිතයක් ගත කරමින් සිවුරක් දරාගෙන වටපතක් තියාගෙන ඉන්නවා වගේද? ලුවිටෝන් සපත්තු දෙකක් දාලා ලුවිටෝන් කලිසම් පුත් ඇඳලා දෝල්චේ ගබානා බෙල්ටේ පුත් දාගෙන හොඳ ඇපල් වොච් එකකුත් දාලා ඇපල් 15 ෆෝන් එකකුත් තියාගෙන ඇයි අපි නිකන් ඉන්න කන විදිය අහන්නේ කොහොමද? ආමුදුර කන විදිය අහන්නේ නැද්ද කියලා අහනවා. මේ தත්ත්වෙට මේ අද ජාතිකත්වයට එරෙහි මතයක් ප්‍රසිද්ධියේ වුණ ප්‍රකාශ කරන්න තරම් මේ ජාතිය නිවට වුණාද කියන ප්‍රශ්නය අද අපි ඉදිරියට ගියා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ මිත්‍රයා අනුර කුමාරගේ රෑට රෑට ගිහිල්ලා එයාගේ ෆේක් කමෙන්ට් බලකායේ එයා මොනවත් වෙන්න පුළුවන්? ඔය ෆේක් කමෙන්ට් එක හොවට කමක් නැහැ. නමුත් මේ ප්‍රසිද්ධිය මේවා කියනකොට අපේ ඇඟ නලියන්නේ නැත්තේ ඇයි කියලා තමයි අපි අද වගේ දවසක අහන්නේ. 72 මේ ජනරජ ව්‍යවස්ථාව සම්මත කළා. අපි හදාගත්ත අපේ ජාතික ලාංඡනය. ඒකේ උඩින් තිබුණේ කිරීටය. කිරීටය වෙනුවට අපි ධර්ම චක්‍රය දාලා ඒ දෙපැත්තට වී කරල් දෙකක් දාලා මැදට පුල් කලසක් දාලා අපි හදාගත්ත අපේ ජනරජ ලාංඡනය. ඒක තමයි මේ ජාතියේ ජීව ප්‍රකාශනය. මේක තමයි ජාතියේ අපේක්ෂාව අභිලාෂය. මේක කොහේ හරි වෙනස් වෙලා තියෙනවා නම් අන්න ඒ වෙනස් වෙච්ච දැන අපි ඒගොල්ලගෙන් දැනගන්නට කැමතියි. මේ රටේ සුවහසක් ශ්‍රී ලාංකිකයින් ජාති ભેදිකින් තොරව ආගම් ભેදිකින් තොරව විශ්වාස කරන මේ ජාතික සභ්‍යත්වය වෙනස් වෙලා කියලා ඒගොල්ල හිතන්නේ කොහොමද කියලා අපි දැනගන්නට කැමතියි. ඒ සඳහා බැලු බැලමට පේන පරිදි පමිත්‍ර දෙන්සේ සදාහන් කළා වගේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. දැන් අද ඔක්කොම පක්ෂ ටික එකතු වෙලා තියෙනවා. මොකද Facebook එක බලලා වැඩිම කමෙන්ට් සීන් ඉවතර ගිය හිතාගෙන මේ පැත්තයි මේ පැත්තට යනවා. හැටි පිටුට සෙනගාහම අර මෑන් පවර් ඒජන්සිස් වලින් බස් වලින් දාලා කොළඹින් ජාවා අලංකාරයෝගේ සල්ලි වලින් සෙනග ගිරල්ල කොහේ හරි පෙරෙව්වම මේ අපිත් එක්ක හිටපෙමුනොත් ගිහලා සාකච්ඡා කරන්න හදනවා බලවත්. මේ වගේ ගොබ්බියොත් එක්කද අපි මේ රට ඉදිරියට ගෙනියන්නේ කියලා අන්න ඒ අයගෙනුත් අපිට අහන්නට ඕන. විවාමාංශික දේශපාලනයයි කියමින් අපිත් එක්ක එකට ඉඳලා මේ ජාතිකත්වයයි කියලා අපිත් එක්ක එකට ඉඳලා පරදිනවා කියලා දැනගත්තම ගුබ්බ යන සරින්ගන කිසිම කෂේරුකාවක් නැති ඒ දේශපාලනඥයෝ අපි මේ තත්ත්වය තුළ පරාජය කරන්නට අධිකම් කරගන්න. තමන්ට පෞෂයක් නැති ඒ දේශපාලනඥයෝ කියාගන්න පිරිස පරාජය කිරීම මං හිතන්නේ ප්‍රමුඛතාවයක් අපේ හතුරන් පරාජය කිරීමට වඩා. මොකද නැත්තම් වැරදි මතයක් සමාජගත වෙන්නට පුළුවන්. අද පුතාණෝ ළඟ වැඳ වැටෙන මේ ධාරාවේ හිටපු දේශපාලනඥයන්ට අපි කියන්නට කැමති ඒ තත්ත්වෙට බාල්දුන ඔබ ජනතාව ප්‍රතික්ෂේප කරන විදිය බලා ගන්න ඊළඟ මැතිවරණයට අපිත් එක්ක එකතු වෙලා එන්න බලන්න ගමට ගිය අපි කියල කැමති. ඒ වගේම අපි විශ්වාස කරන ව්‍යවසායකත්ව රාජ්‍ය මේ අපේ සભ્યත්වයේ මත පිහිටා මේ රට තුල ඇති කිරීමට නම් අපිට අවශ්‍යයි මේ සංකල්පය තේරුම් ගන්නට ඕන. මේ මොකද්ද? රටක් ගොඩනගන්නට බෑ ජාතිකත්වයක් නොමැති. ඒ තමයි මැතිණිය ප්‍රකට කරේ. ඒ නිසා තමයි මේ ජන රජයක් කරේ නිකන් කොළ කෑල්ලක් හදන්න නෙමෙයි. ඇටෝඩුනා මේ රටේ ජනතාව අභිප්‍රේරණය කරගන්නට එකම දශයක් එකම ලාංඡනයක් යටතේ. ඒ නිසා යා එක කරේ. ඒ තුන තමයි අපිට කවදාකවත් නොතිබුණු ආර්ථික පුනරුදයක ලක්ෂණ. මේ ජාතියට එකතු වුණේ අද දැන් ඉතුරු වෙලා නැහැ. එතුමිය අප්පා ආරම්භ කර කිසිදු සංස්ථාවක් ඔක්කොම විකුණලා 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 ඉවර කළා. අන්තිමට මේ දැන් විකුණන්න හදන අපේ විදුලි බල මණ්ඩලයත් එතුමිය රමින් සිද්ධ වෙන්නේ නැති වෙච්ච එක. ඉතින් ඒ ආර්ථික පුනරුදයේ පිටපස්සටම ජාතිකත්වයේ ලෝක පුරා සියලු දියුණු ජාති අනුගමනය කරන ක්‍රමය තමයි ඒක. ඒක ඇමරිකාවත් කරනවා, ඉන්දියාවත් කරනවා. අපිට විතරයි මේ ජාතිකත්වයේ වහකටු වෙලා තියෙන්නේ. අපේ ප්‍රමුඛ දාර්ශනික ප්‍රමුඛ ආගම බුද්ධ ආගම මේ ජනරජ ව්‍යවස්ථාවෙන් තමයි ව්‍යවස්ථාවට ඇතුළත් කරේ. අද මේ ගැන මී කියන්නේ නැහැ. මම අනුර කුමාර. මම මහානායක ආන්දරු හම් වෙන්න ගිය වෙලාවේ උන්වහන්සේ ඇහුවා, "දැන් අපි අහන්න ඕනේ ඒගොල්ලගෙන්. ඒගොල්ල බලයට ආවොත්
මේ වදන්තිය තවදුරටත් මේකේ තියෙනවද කියන එක තමයි අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. දැනගත යුතු කාරණා අපිට සභ්‍යත්වය අවශ්‍ය නැහැ. අතීත කාමයේ මගේ මිත්‍රාණෝ කුමාර ඔබ දැක්කා පිටරට ගිහිලා දේශනෙකදී කියනවා සාංස්කෘතික සභ්‍යත්වය කියලා අතීත කාමයෙන් පෙළෙන ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නවා. මොකද මේ අතීත කාමය? අතීත කාමය තමයි ජාතියක පෞරුෂය ගොඩනගන්නේ ඒ ජාතියේ ඉතිහාසයේ මත. අපි ඉතිහාසයේ දුකහ ගන්නට ඕන අපේ විරුවන් කළදේ ඒ විරුවන්ගේ සටන් පාට අවශ්‍ය හැම ජාතියකටම අවශ්‍ය. ඒ ඔවුන් සරණ යන ඒ දම්පාට රෝස පාට සරණ යන අර ස්ටැචු ඔෆ් ලිබර්ටි මොකද ඒකට සිංහලින් කියන්නේ මම දන්නේ අර ඇමරිකාවේ තියෙන ඒගොල්ලගේ පිළිමය ඒගොල්ල වඳින්න යන පිළිමය ඒ පිළිමයක අකුරටක් තියෙන ජාතිකත්වය ඒක සුදු ක්‍රිස්තියානි ජාතිකත්වය. ඔවුනේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුනේ ගොල්ලේ මුදල් නෝට්ටුවෙන් ගන්නවා. ඔවුනේ රටට හැමෝටම එන අයට ප්‍රතිඥා දුක් කරනවා. ආගමේදී දොරව ඒ රටට දීපු මුස්ලිම් ජාතිකයෙක් පවා ඒ දෙවියන්ට ආනත වෙනවා කියලා පොතේ අත තියලා දිනු දෙන්න ඕන. ඒක තමයි ජාතිකත්වය. ඒක ඇමරිකානු ජාතිකත්වය. අපිට වහකටු වෙලා තියෙන්නේ අපේ ජාතිකත්වය. ඒගොල්ලගේ ජාතිකත්වය වෙලා තියෙන්නේ අන්නක කරවමින් යන පිළිමේ. ඒ පිළිමේ වෙනුවෙන් පෙනී සිටින දේව දූතිකාව අද උදේ හවසේ බලවත්. ඒ මොකද වෙලා තියෙන්නේ? අන්න ඒක නිසා තමයි අපිට අවශ්‍ය වෙන ජනරජ කිනිය සමය. එම් ශ්‍රීජාජේ ගම ඉදරාණෙන් අපි ජාතිකත්ව කඳවුරේ හිටගත්තේ මීට අවුරුදු 30 කට විතර කලින්. අපි නොවන සමේ ජාති කඳවුර වැළඳගෙන ඉන්නේ අතීත කාමයෙන් නොවේ. අනාගත දැක්මක් ඇතුව මේ රටේ ඉදිරියට ගෙනියන්න ඕන නිසා මේ රටේ මිනිස්සු එකතු කරගෙන මේ රටේ මේ ජීව ගුණය අපේ ජනතාවගේ ඇති ඒ ජව සම්පන්න භාවය මේ ඔක්කොම එකතු කරගෙන මේ රටේ ඉස්සරහට ගෙනියන්නටයි අපිට මේක අවශ්‍යයි. අපිට අවශ්‍යයි සියලු ජාතීන් එකතු කරගන්නට සියලු ආගමිකයන් එකතු කරගන්නට එක ධජයක් ඇති. ඒක තමයි ජාතිකත්ව ධජය. ඒක තමයි ජාතිකත්ව. මේ ධජය යටතේ තොන්දේ සිවිලේ හිතව සියලු ආගම් වලට හිත ගන්න පුළුවන් වන්නේ අපි තරකාරී දෙවියන් වහන්සේ ඇදීමක් නොමැති නිසා. අපි අදේවවාදී සංස්කෘතියක් නිසා. ඉතින් මේකට ඇයි මේ කුලප් වල දඟලන්නේ? මට තේරෙන්නේ. ඒ නිසා අපි එකතු වෙන්න ඕනේ. ඒ වගේම අවිතරයක් පමණක් මතක් කරමින් මගේ ජනරජ දින දේශයේ අවසන් කිරීමට බලා අපි අවුරුද්දක් තිස්සේ තිබුණු යුද්ධය අවසන් කරන්නට ඔබ හැමෝම දන්නවා ජාති අභිප්‍රේරණය කරගෙන අපි වෙනුවෙන් අපි වැඩසටහන ගෙනල්ලා ජනතාව උස්සලා ජනතාව නැංගලා යුද්ධයට අවශ්‍ය මිනිස්සු සොල්දාදුවන් මතුවා ගන්නට ඒ අවශ්‍ය පරිසරය හදලා යුද්ධය ජයග්‍රහණය කරන්නට ඔන්න මෙන්න තිබිද්දී ඔන්න මෙන්න තිබිද්දී ඒ අවුරුදු 30ක සාපේ අවසන් කිරීමට ඔන්න මෙන්න තිබිද්දී අදිටට කියලා අතපය නැති සොල්දාදුවන් කීප දෙනෙක් ඉස්සරහින් තියාගෙන කිසිම අදිටමක් නොතිබුණු තවත් පිරිසක් ඉස්සරහින් තියාගෙන රණවිරුවන්ලයි කියාගෙන නගරේ නගරයට ගිහිල්ලා බස් වලින් ගෙනල්ලා ඉස්සරහට රණවිරුව ටිකක් දාලා පස්සෙන් පක්ෂේ සමාජික ටික වාඩි කරලා පින්තූර ගාලා රණවිරුව ඉස්සරහ තියාගෙන කියන පවිත්‍ර අනුර කුමාරට මම කියන්න ඕන ඔබ යුද ජයග්‍රහණය පරාජය කිරීම සඳහා 2008 දී ආයවැය පරාජය කරමින් රජය පෙරලන්න දරු උත්සාහය සමාන වෙන්නේ මේ පැතිනිය මේ ජනරජ ව්‍යවස්ථාව ගේන්නට ඔන්න මෙන්න තිබියදී ඇය ඝාතනය කිරීමට කරන්න උත්සාහ කර කැරල්ලට සමාන යම් හේකින් මේ වෙලාවේ ඒ ආයවැය පරාජය වුණා නම් ඒ ආණ්ඩුව පෙරළුණා නම් ඔබ අද ඉන්නේ මේ යුද්ධයෙන් සාපන දේශේ වාර්ජන කැදෙව්වා පෙළපා එනවා අනේක එක මතක් කරලා දෙන්නට ඕන අපි ආදරණීය රණවිරුවන්ට කියනවා ඔබ ඔබගේ ජීවිතය වේරුනේ අද ජීවතුන්ට රීන්නේ අනේ යුද්ධය අපිට අවසන් කරන්න පුළුවන් ලැබකම ලැබුණු නිසා නමුත් මේ කුමන්ත්‍රණ කරුවන් යුද්ධය අවසන් වීමට එලිපත් දෙයිදී ඊට විරුද්ධ කුමන්ත්‍රණය කරා අනේක කතා කරන්නට බඩ අවශ්‍යයි අනිකුත් කරුණු අතර මගේ මිත්‍ර අනුර කුමාරත් එක්ක සාකච්ඡා දැන් එතුමා ආරාධනා කළා තියෙනවා රහිංසක රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් වෙච්ච සජිත් දේවදාස මහත්තයා
එතුමායින් සකෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ? එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් සමකාලීනව. එක වයසෙත්. ඔව් විශ්වවිද්‍යාල උපාධිය ගත්ත එක ටිකක් පරක්කු වෙලා නමුත් අපි දෙන්නේ එක වයසෙත්. අපි දෙන්නා විශ්වවිද්‍යාල උපාධියක් උතරන් තියෙනවා. එතකොට මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගත්ත පුද්ගලයෙක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් මායිට් එක්ක අන්නර 6 වෙනිදා එදා දු සජිත් නොයන විවාදයට දිලිත් ජයවීර ඉන්න කැමතියි කියලා පොඩක් අර. මම එතුමාගේ අමාරු ප්‍රශ්න කිසිවක් අහන්න නැති බව එතුමාගේ ඇඳුම් පැළඳුම් ගැනවත් එතුමාගේ ව්‍යාපාරික පන්තිය ඒ චාරිකා ගැනවත් එතුමාගේ පෞද්ගලික ජීවිතය ගැනවත් කිසි දෙයක් මම අහන්නවත් නැහැ. අර ඕනේ හැබැයි එතුමාට පුළුවන් මගේ නාන නාය ගැන පැණිය ගැන ඇනිදෙට මට උත්තර දෙන්න. මම එතුමාට ආරාධනා කරනවා කිසිම කොන්දේ සිදුරේ ඉදර සජිත් නොයන විවාදයට දිලිත් ඉතින් අද ජනරජ දිවි ඔබ වැඩ කරන දිනේ මේ නැවිල් අපිත් එක්ක මේ කාලය ගත කිරීමට ගත්ත මේ දැක් උනන්දුව අපිව උත්තේජනය කරන අපිට නව ජවයක් ලබා දෙනවා. බොහොම ස්තුතියි අද බැමිණීම ගැන. ඒ වගේම මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා සංවිධායක කමිටුවේ මා මිත්‍ර නෙම්සිරි කැදිර ජනරජ දිනේ ගැන මහ විශාල උනන්දුවක් දක්වන පුද්ගලෙක්. එතුමා මම හිතන්නේ අපේ පක්ෂයේ බලාපොරොත්තු වෙන එකම ඊමට කොහෙද මේ ජනරජ දිනේ ප්‍රකාශයට පත් කිරීම. මම අවසාන වශයෙන් කියන්න ඕන ඔව් වෙනුණු ඔව් අපි එක්ක මේ ගෙනා ජාතිකත්ව දේශපාලනි උන් සඳහන් කර පරිදි අපේ ගුරුතුමා අපි දෙන්නගේ ආචාර්ය නලින්ද සිල්ලා මැතිතුමා අපේ ජාතික වීරවරේ ඔව් වෙනුණු උන් සඳහන් කරන්න කැමති ලංකාවේ පැවැත්වෙන ප්‍රධාන සාහිත්‍යම ඒ මට්ටමේ ජාතික උත්සවය වන්නේ මේ ජනරජ දිනේ බව. එදාට නිවාඩුව දෙනවද නැද්ද කියලා ව්‍යවසායකත්ව රාජ්‍ය සංකල්පයේ යටතේ නැවත වරක් සලකා බැලිය යුතුයි. මොකද හේතුව අර තුන් කලස මැදි දෙපැත්තෙන් දාපු ගොයම් කරල් දෙකින් කියවුනේ මේ ජාතියේ ව්‍යවසායය. ඒක නිකන් සුමුරෙන් ගෙන විවාහ කරල් දෙකක් නෙමෙයි. අපේ දේශීය ව්‍යවසායකත්වය. ඒ තේපොල් රබර් මෙඩුවට දාපු දෙකේ තමයි ඒක. ඉතින් රට ගොඩගන්නේ නම් අපි කොහොමද අභිප්‍රේරිත නව ශ්‍රී ලාංකික ජනතාව කොහොමද මේ නිවාඩු දෙන දින දවස් ගැන බලන්නේ කියලා අපිට නව සංවාදයක් ආරම්භ කරන්න පුළුවන්. කොහොමවත් නිවාඩු දුන්නත් නැතත් බාර වැහුවත් නැතත් ලංකාවේ ප්‍රධාන ජාතික උනල වන්නේ ජනරජ දිනේ බව ප්‍රකාශ කරන්නට පුළුවන්. එනිසා අපේ මේ ස්තුතිවන්ත වෙමින් ඉහළ වෙනවා.